हीरो प्रवृत्ति समके जून मासे तेक विदुली बलागार आश्रित प्रदेश वलट प्रमाणवत वर्षावाक नोलबेन बव कालगुण विद्या दिपार्तमेंतु पवसनवा एम दिपार्तमेंतु अनावक्यकरण अंशे नियोज्य अध्यक्ष अनुषा वर्णसूरी महात्मे वेडिदुरटत संधान कले पवतिन अधिक उष्णत्वे सहित कालगुण तत्वेद जून मास मुल दक्वा पवतिन इति बवयि दिवैनी प्रदेश कीपेकटम ये पासर्वे वेसी अदहलुना आद पिरवरु अटायती नवसन्नु गतपूपै विसी हतर तुल वेडिम वर्षापतने समनलवै प्रदेशिन वार्तावु अतर एय मिलिमीटर एकसी दुलाय दशम पहाक ඊට අමතරව තවත් ප්‍රදේශ කිහිපයකටම මිලිමීටර් 30කට වඩා ඉහළ වර්ෂාපතනයක් ලැබී තිබුණා. මාර්තු අප්‍රේල් කාලේ තමයි ලංකාවට අධිම වර්ෂාපතන ලැබෙන කාලේ. ඒ නිසා ලකුවට අපි දැස්ස බලාපොරොත්තු නොවුණත් හවසට හවසට ඉදිරියටත් දැස්ස බලාපොරොත්තු වෙනවා. දිවයින ඕන පළාතක මගේ වහින්න පුළුවන් සාමාන්‍ය හවස දෙකෙන් පස්සේ වගේ. ඒ ඇරෙන්න උදේ කාලෙත් වයඹ නිරිතදික දකුණු වගේ දෙරළබර ප්‍රදේශවල මඩ වැස්සක් ඇතුළේ හැකියාව තියෙනවා. සමනල වැව සහ කුකුලේ ගග විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ඊයේ දිනේදී සැලකියුතු වර්ෂාපතනයක් ලැබී තිබුණද විදුලි බලාගාර ආශ්‍රිත අනෙකුත් ප්‍රදේශවලට වර්ෂාපතනයක් ලැබී තිබුණේ නැහැ. නිර්භීක මෞසම් පටන් ගත්තට පස්සෙම විදුලි දිග බෑවුනේ තියෙන විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැස්ස බලාපොරොත්තු වෙනවා. අද මේ කාලේ මේ හවසට වහින වැස්සත් වැටෙන්න පුළුවන් ඒ පැතිවලට. එනාට මම හිතන්නේ ලොකු ජල පරිමාණයක් මේ කාලේ එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. ඇතැම් ප්‍රදේශවලට වර්ෂාපතනයේ අධහරුණත් පවතින උෂ්ණාධික තත්ත්වයේ අඩුවීමක් දක්නට නැහැ. අද පෙරවරු 8යි 3 අවසන් වූ ගතපු පැය 24 තුළ වැඩිම උෂ්ණත්වයේ වවුනියාවෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 38.9ක්. රස්නේ කියන එක මැයි මාසයේ අන්තිමත් වෙලා ජූලි මුල විතර වෙනකොට තමයි හොඳට හීතල හිලන්ත වහල දිවයින හරහා හමන්න පටන් ගත්තට පස්සේ තමයි මේ තත්ත්වය සම්පූර්ණයෙන් සමනයට පත් වෙන්නේ. මලක්කා සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නීති විරෝධී කටයුතු වැළැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව නෞකා යෙදවීමට තීරණය කර තිබෙනවා. අපකල විමසීමකදී නාවික හමුදාව ප්‍රකාශ කළේ ඒ සඳහා පුහුණු වීම මේවන විටත් ආරම්භ කර ඇති බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව මලක්කා සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නීති විරෝධී කටයුතු වැළැක්වීමට මැදිහත් වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ඉල්ලීමකට අනුවයි. ලෝකයේ තිබෙන වෙළඳ මාර්ගවලින් වැදගත්මය තියෙන්නේ ඉන්දියන් සාගරේ. ඉන්දියන් සාගරේ හරහා යන කාණ්ඩවලට හානියක් වුණොත් වෙනත් රටවල් මේ සාගරයට එන්න බලන. එනිසා ඉන්දියන් සාගරය තුළ නිදහස ආරක්ෂා කරන්න ක්‍රියා කරමු. මාලදිවයිනේ ඉඳ මලකා මුහුද හරහා සිංගප්පූරුවට යන මාර්ග ආරක්ෂා කිරීමේ විශේෂ කාර්යභාරයකට සම්බන්ධ වෙන එක අපේ යුතුකම. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධිතාක්ෂණික ගැඹුරු මුහුද නිරීක්ෂණය කිරීමේ නෞකා හතරෙන් තුනක් සමුද්‍ර ආරක්ෂාව තර කිරීමේ මෙහෙයුම් සඳහා මේවන විටත් පුහුණු වීම වල නිරත වනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි මහතා ප්‍රකාශ කළේ සමුද්‍ර නෞකාව ඉන්දුනීසියාවේද සුරනිමල සහ ශක්ති නෞකා මාලදිවයිනේද එම පුහුණු වීම වල නිරත වන බවයි. ඊට අමතරව ඉදිරි වසර දෙක තුලදී තවත් නෞකා දෙකක් ඉන්දියාවෙන් මිලදීගෙන මෙම නව සමුද්‍ර ආරක්ෂක මෙහෙයුම් වෙනුවෙන් යොදවන බව නාවික හමුදාව සඳහන් කළා. 2020 සිට ශ්‍රී ලංකා නාවික හමුදාව මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාව හරහා සිංගප්පූරුව දක්වා ඇති මුහුදු මාර්ගයේ විශේෂ සමුද්‍ර ආරක්ෂක මෙහෙයුම් වල නිරත වීමට නියමිතයි. දැන් හිරුසි IA විශේෂාංගය. අධිවේගී මාර්ගයේ භාවිත කරන්නන්ගේ ආරක්ෂාව සඳහා බොහෝ තැන්වල මෙවැනි අවවාදාත්මක පෝරුව ප්‍රදර්ශනය කර තිබෙනවා. සාමාන්‍යයෙන් මෙම මාර්ගයේ පැයට කිලෝමීටර් 100ක වේගයක් රඳවා ගැනීම හේතුවෙන් ආරක්ෂාව සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කරුණක්. අධිවේගී මාර්ගයට රථයක් ඇතුළු කිරීමේදී ආරක්ෂිත උපදෙස් 12ක් සඳහන් පත්‍රිකාවක්ද ලබා දෙන අතර එහි නවන ආරක්ෂිත කරුණ ලෙස දක්වා ඇත්තේද ආසන පටි පළඳින ලෙසයි. මගින්ගේ ආරක්ෂාව සඳහා එතරම් උපදෙස් ලබා දී තිබියදී මේ හිරු CIA කැමරා කාචයේ සටහන් වූ දර්ශන පෙළක්. මෙහි ගමන්ගත් දෙදෙනෙකු රතේ ඉහළ විවරය විවෘත කර අධිවේගී මාර්ගයේ සිරිනරමමින් ගමන් කළේ මෙලෙසින්. ඇතැම් අවස්ථාවල අනෙක් රතවලට දෑත් වනමින් තම ගමන් විලාශය ප්‍රදර්ශනය කළ අයුරුද දක්නට ලැබුණා. තවත් රතයකට ඉස්සර කිරීමේදී සංඥා පහන් දැල්විය යුතුවද මෙම රියදුරා එම මාර්ග නීතිද උල්ලංඝනය කළේ මේ අයුරින්. කුරුදුගා හැතැක්ම හුමාරු ආසන්නයේදී අනාරක්ෂිතව ගමන් ගත් දෙනා තම හිස් රතය තුලටගෙන අසුන්ගත් අතර රතය එම පිවිසුමෙන්ම නික්මා ගියා. මෙලෙස අනාරක්ෂිතව අධිවේගී මාර්ගයේ ගමන් කිරීම මොවුන්ට පමණක් නොව අනෙක් රතවලටද බාධාවක් වෙන්නම
අනතුරුදායක බවද අමුතුවෙන් කිව යුත්තක් නොවේ. අධිවේගී මාර්ගයේ රථ වාහන වැරදි සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පොලිසිය මෙන්ම ආරක්ෂිත කැමරාද ස්ථාපිත කර ඇත. මෙවැනි ක්‍රියා ඊට නිරීක්ෂණය නොවීම ගැටලුවක්. මෙවැනි විටත් අධිවේගී මාර්ගයේ සැලකිය යුතු රියානුතුරු ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර මෙවැනි අනුවණ ක්‍රියාවන් අනතුරු වලට අතවැණීමක් නොවන්නේද? පන්නල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක ඇති ලිඳකේ නොනවත්වාම සිදු කරන ජලය විකිණීමේ ව්‍යාපාරයක් හේතුවෙන් ප්‍රදේශයේ උග්‍ර ජල ගැටලුවක් පැනනගී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මෙම ලිඳ පිහිට ඇත්තේ පන්නල සඳලංකාව ගෝනමල ප්‍රදේශයේ නිවසකයි. එම ඉඩම ආවරණය වනසේ විශාල තාපයක් ඉදි කර ඇති අතර ලිඳට ආවරණය සැපීම සඳහා වහලයක්ද ඉදි කර තිබෙනවා. පන්නල ප්‍රදේශයේ කර්මාන්තශාලා කිහිපයකටම මෙම ලිඳෙන් ජලය සැපෙන බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ. දිනකට ජල බවුසර 40කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ වතුර රැගෙන යන බව එහිදී අප වාර්තාකරුට දැක ගැනීමට හැකි වුණා. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍රයන් සිඳු ගොස් ඇත්තේ මේ ආකාරයෙන්. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම ලිඳ හේතුවෙන් අවුරුදු දෙකක පමණ කාලයක සිට ප්‍රදේශයේ දැඩි ජල අර්බුදයක් හටගෙන ඇති බවයි. පාන්දර 3:00ට වතුර ගන්නව නම් තියෙනවා, නැත්නම් මුළු දවසේම වතුර නැහැ. යා වතුර ගහන්නේ නැත්නම් ගාමර නිවාඩු දාට වතුර තියෙනවා. ගිය අවුරුද්දේ ඉඳන් පොලිසියට පැමිණිලි කරා, ප්‍රාදේශීය සභාවට පැමිණිලි කරා, වලට අනුරයාප මහත්තයාට ලියුම් දුන්නා. ඒගොල්ලෝ මේ නිසි ක්‍රියාමාර්ගයක් මේකට ගත්තේ නැහැ. අපිට ඉදිරිපත් වෙන්න විදිහක් නැහැ. ගිය අවුරුද්දේ ගිහින් කතා කරුවානේ. කතා කරලා නැන්න මේකොල්ලට ගැහුවා, මග රැකලා. අපේ ළමයට ගැහුවා. පොලිසිය පැමිණිලි දැම්මා, පැමිණිලි දැම්මා විදිහ පක්ෂේ පැත්තෙන් ඉවරයි ඔක්කොම. අපි කිව්වා වා මේ ඔය කරන දේ වැරදි කියලා. එයා ගලිනේ තියෙන වතුර කොහමද මේ උඹලට නවත්තන්න පුළුවන් කියලා ඇවිල්ලා අපිට චර්දනේ දැම්මා. ඊට පස්සේ මට මේ ටීවිල් එකකින් ඇවිල්ලා දෙන්නේකුත් ගැහුවා. පොලිසිය ඇන්ටියකුත් දාලා ඇන්ටි රතාවා. ඊට පස්සේ මට කිව්වා කවුද සැක කියලා. මම කිව්වා සිරිවර්ධනේ කියලා. ඊට පස්සේ ආ එහෙනම් කමන්නෑ කියලා ඇවිල්ලා දාපන් උන්ට විරුද්ධ ඇන්ටි කිව්වා. ඊට පස්සේ ටික වෙලා ඒ ටික දවසක් තිබ්බේ. ඊට පස්සේ මට කියලා ඉල්ලා අත් කරගත්තා ඒක. තන්තව දේශීය පොත් කීපයක් සමගින් රට වටා හිරු. රට වටා හිරු. මඩකලපුව කලවංචිකුඩි පොලිස් වසමට අයත් සිවනේසපුරම් ගම්මානයේදී ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් කළ පහර දීමකින් ඔණ්ඩාච්චි මඩම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා. පොලිසිය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. අනුරාධපුර මහබලන්කුළම ප්‍රදේශයේ නිවසකට අදාළියම 1:30ට පමණ වනාලියක පහර දී අලාභහානි සිදු කර තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ගම වටකර අලි වැටක් තිබුණද ගම්මානය තුල තවමත් වනාලි සැරිසරන බවයි. මාතර සිට කොළොන්නාව බලා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අදාළියම වාද්දුව පොතුපිටියේදී මාර්ගයේ නිවතට පැන අනතුරට ලක්වීමෙන් රියදුරා තුවාල ලැබූ අතර අසර තිබූ වෙළඳ සැල් තුනකටද හානි සිදු වුණා. අද දහවල් මුහුදේ සිට පැමිණි අඩි 8ක් පමණ දිග කිඹුලෙක් බෝපිටිය පමුණුගම වැල්ලවත්ත ප්‍රදේශවාසීන් විසින් අල්ලා මුතුරාජවෙල වනජීවී නිලධාරීන්ට බහර දී තිබෙනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලාගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා හෙට සිට ලබන 25 වෙනිදා දක්වා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ ඒ වෙනුවෙන් අතිරේක ලංගම බස් රථ 2000ක්, පෞද්ගලික බස් රථ 2000ක් සහ අතිරේක දුම්රිය 10ක්ද යොදවා ඇති බවයි. සියලුම ක්‍රීඩා මඩේ පවත්වමින් සිදු කෙරෙන විශේෂ අවුරුදුත්සවයක් පිළිබඳව මීරිගම ඉඹුල්වල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ප්‍රදේශවාසීන් ඉඹුල්වල වෙල්යායේදී වාර්ෂිකව මෙලෙස අවුරුදුත්සවය පවත්වන්නේ තමන්ට බත සපයන කුඹුරට උපහාරයක් ලෙසයි.